නම ඔබදහය ඒවා ගෙවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අරුුණෝදය කෙල කිය කියන්නේ හිරු උදහාවන වෙලාවටනේ. හිරු උදාවිමත් එක් කන අන්ධකාරය දුරවෙලායනවා. හැවයි ඒ හිරුමටලට අවිද්‍යා අන්ධකාරය දුර කරන්න බෑ. අවිද්‍යා අන්ධකාරයේ දුරලන හිරමල තමයි බුදුරජාණන් වහන්සේ කළ කියන්නේ. ඉබුදුරජාණන් වහන්සේ දේශනාකොට වදහල ශ්‍රී සද්ධර්මය තමයි ඒ හිරුමඩලේ රැස් රැස්වලින් අන්දකාරය දුරවෙලෑනෝ. ඒ හිරුමඩලින් නිකුත්වෙන රැස් බඳු ශ්‍රීෂ සද්ධර්මය ප්‍රවර්තනය කරන එආකාරයෙන්ම ප්‍රවර්තනය කරන සදමඩලක් අපි පැනියවවත් මයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස් ්‍රාවක ධර්මසීන අධිපති ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර වුණු සාරිපපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ධර්මය ඒආකාරෙන්ම දේශනා කළමට සමත්තිනෝ. සාරිපපුත්ත මහරහතන් වහන්සේ නිසාම නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ උදදාානයන් පහළ කරලා තියෙනවා මේ උදදාානයන් සම්බන්ධ ද ගොඩක් වෙලාවට මේ පින්නන්ත පිරිසට අහන්ට ලැබිල නැතුව ඇති මොකද මෙිහි දේශ ගො දේශනා කෙටි නිසා දේශනාවක් වශයෙන් ප්‍රවණය කරන්ට සිදුකරන්නට අමාරුවයි පැහක විතර කාලයක් තියෙන දේශනාවල ඉන් සපිකල්පන කරා මේ අරුුණෝ දේ සොඳහම් සිදතුපිල්ල දේශනාවද මේ දේශනාව සිද්ධකරොත් එනි උදාානයක් ගැනකීම දේශනාවක් සිද්ධකරත් සොඳයි කියලා. එතින් එට පේරාතුව අපේ ගු දේවොත්තම් පරම්පූජනය පින්නත් ලොකුස්වාමින් වහන්සේ පිසිහිපත් කරනවා අපේ ගුෘුදේවොත්තුම් පරම්පූජනය පින්නත් ලොකුස්වාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා. එද නවගේ අදවසේද අරුණෝදී සොඳහම් සිතුවෙල්ල දේශනාව සඳහා බැතිබර දායකත්ව එකතු කරන්නේ දෙදහස් විසිතනවර්ෂය තිස්වනදින මේ පරලුවගිය නන්දාවතීමේණියන්ට පුණයන් මුදනා කිරීම ප්‍රධා නර්මුණ කරගෙන ඒවගේම ඒජී ධර්මදහස පියානටත් පුුණ්‍යානු ෝදනා කිරීමේ අරමුණත් ඇතිව. අදදවසිදම පිනන්ද පිරිසට ශ්‍රවණය කරන්නට ලැබහිෙන්නේ කුද්දක නිකායේ උදහනපාලිය තුළ ඇතුළත් වෙලා තිබෙන ජුන්හයකෙන සුත්‍රදේශනාව. සඳ මඩලින් නිකුත්වෙන සඳ රැස් ගෙන සදරස් වැටින රාත්‍රයක් ගැන කියවන දේශනා. අපි දන්නා සාරිපපුත්තු මහරතාතන් වහන්සේ මහාමොක් ගල්ලන මහරහතන් වහන්සේ හද එ නිකෙලෙස් මහරහතන් වහන්සේලා භහාවනා යෝගියවූ ජීවිතය ගත කරන බොහෝසය ප්‍රියමණ අපනම් උන් අහන්සල ගොඩාක් වෙලාවට රාත්‍රය පව ගත්කර ගස්සෙවන. එතරා ගස්සෙවනක අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටියා උන්හන්සේ ඉදා හොඳට කිස් බාලා හිටිය එනිසා හිස අර සදරැස්වලින් බබලනවා උන්වහන්සට ඇහැල මලේ පාටින් බබලන සොදුරු රූපයක් නැතිබනින් එතවට අර රූපයට සඳරැස් වැටෙද්දී ඒරූපය ඒ සඳරැස් වලින් ඒ හිස බබලද්ද පුදුමාකාර අලංකාරයක් තිබුණවා හැවයි මේ අලංකාරේ දකිින්ට පිනක්තිෙන්ට පැහය සමහර කෙනෙක්ට ලස්සන දෙයක් දැක්ක හමත් ඒකත් එක් ගැටෙනවා හැරෙන්න්නේ එකට ඉරිසියාවක් ඇතිවෙනවා හැරෙන්න්න හිත සතුට කරගන්නඩ හිත පහදවා ගන්ට අපකාශයක් ලැබෙන්නේ ඔහ නොතනින් ගියා එක්තරා යක්ක්ෂෝ දෙන්නේ මේ යක්ෂෝ දෙන්නා අතර එකයක්ෂයෙක් නම් ටිකක් යහපත් ගතිකුණ වලින් යුක්ත විෂටිය ක්ෂයනම් තේරුමක් තිබන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයූ ආුනු භව සම්පන්නයි ඔන්නවහන්සලට හිරිහැර කරන්නට හොඳ නෑ කියලා තේරමක් තිබුණා හැබැයි අමනුෂ්‍යයන් අතර බොහෝ අමනුෂ්‍යන්ට බුද්ධශාසනය ගෙන පැහැදීමක්න මේ ගෙන ආටානාට්‍යය සෝත්‍රයේදී විස්තර කරනවා ඇයි බොහෝයක්ෂීෙන් බුද්ධශාසනයට අකමැති කියලා යක්ෂයන්ගෙන් බොහෝ දෙනෙක් තමගේ ජීවිතය ගත කරන්නේ ප්‍රාණඝාතයේ සිද්ධ කරමින් එවගේම සොරකමින් වැරදිකාම සේවනය බොරු කීමේ මත් පැන් මද්‍රව පාවිච්චි කිරීමෙන් මේ අමනුෂ්‍යයන් අතරමේදී තියෙනවා මේ අමනුෂ්‍ය මේ කරන්නේ ගොඩක් වෙලාවට තවත් අම් මිනිස්සුන්ගේ ඇඟට වැහිලා එමනත්තා සත්තුන්ගේ ඇඟට ආවේශ වෙලා තම හිද ව කරන්නේ ඇබේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කනවා සතුන් මැරීමෙන් වැලකේ සිටින්ඩ කියලා. සොරකමින් වැරදිකාම සේවනින් බොරුවෙන් මත්වැන් මදුරවය භාවිතයෙන් වලකී සිටින්ද කියලා ධර්මයේ දේශනා කනවා. ඒ නිසා මේ යක්ෂයෙන් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට විරුද්ධයි අකමැති. ඇයිඒ. ඒ අහලා වැරදි කරන්නේ මිනිස්සුන්ගේ ඇඟවල්ල තුල්ට ඉංගලනම් මිනිස්සුේ වැරදිවෙලින් වැලකුණාට පසේ. ඒ අවකාශයේ අක නැතියෙන. එයාලා තමන් යම් මිනිසුන් උපකාරකරගෙන වැරදිවල යුද නද මිනිස්සුේ වැරදිවලින් මිදනකොට පිරිත්වාදී ධර්මයන්කින් අමනුෂ්‍ය ගරදවලින් මිදිනකොට එයාලා එයට වෛරක නම්. ඒය වහිනත් සමහර වෙලාවට අමනුශ්්‍යයන් තුළ අපේ ජීවිතවල තිබුණු අතීත සම්බන්ධතාත් එක්ක හටගත්ත වෛරී සිතවිලුත් එක්ක හිතේ වෛරයි පිහිට නම්. එහෙම වෛරයක් පිහිටිච්ච එක්තරා අයක්හෙක් අ මේ යක්ෂය කල්පනා කළා මේ ස්වාමින් වහන්සගේ උළුවට මේ හිසට පහරක් කෙල්ල කරන්නටඋ මේ දිලිසි දිලිසි තියෙන ළුව දකිනකොට මට පහරක් දෙන්ට මයි හිතෙන්නේ කියලා ප්‍රකාශ කළා එහෙම ප්‍රකාශ කරන්දි අනිත් ්‍යක්ෂය කිව්වා ඔය සිතුවි ලත්හරින්නම් ය සිතුවි ලත් හරරිඩ මේ මහානු භව සම්පන්න උතුම් ස්වාමින් වහන්ේ නමක් මේ ස්වාමින් වහන්සට මෙහිම හිරිහර කරන්නට සුදුසනය එහෙම ප්‍රකාශ කර්දි ප්‍රකාශ කරද්දි මේකෙනා තමන් ග අදහස ඇතහැරේ නෑ ඒකෙනම් තමන් ග අදහසම හිටිය නෑ මට පහර එල්ල කරන්නට මෝන. මට මේද කරගන්නට ඕනේ සමහර කෙනෙ කෙන්නේ අමනුෂ්‍ය ලෝකට ගියහම විතරක් න මනුසු ලෝකී තිද්දීම මන්ට යම ඕනය කළ හිතුනුත් ඒකු ඕනෙම තමයි. ඒ කවුරු කොයි විදියට කරුණු පෙන්න්නා දෙන්න හැදවත් ඒ කරුණු පිළිගට සුදුසු නෑ තේරුම් ගන්න මේක යක්කොන්ට භූතයන්ට අයිතිස්භාමයක් සභහයි මේ ජීවිත දුරු කරන්නට නැත්තවම් ඔබට ඒලෝකොල උපතිද්ඩ සිදුවී. ඉතින් මේ අමනුෂ්‍ය මේ යක්ෂයක් කියනො නෙන මට මේ පහර ගහන්ටම හිතෙන්නේ මට හිත වෙනස් කරගන්න හිතෙන්නේ. තුන්න නිවතාවටත් තව යක්ෂා කිව්වා ඊ යු සිත අයින් කළ දාන්න. ඔයි සිත ඔබට යහපත කරන්න කන්නෙමේ මහා භයානකිකක් ඔය සිත නිස ඔබ වැෙනසෙනවා මේ බල සම්පන් උත්තමයකෙක්කු බැපෙන්න්නේ කියලා කිය්ද කියද ඒ කරුණු කියදද කියදී ඇර දේශසිතින් හිටපු යක්ෂයක් වේගෙන් ගිහිල්ලා තමන්ගේ පේරිම ශක්තියෝදලා සාරිපපුත්ත මහරහතන් වහන්සේට පහරක් කල්ල කර එම නත්තන් ටොක්කක් කන්න කාටද මේ එල්ල කළේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්්‍රාවක වුණු ධර්මසී නාධිපතියුණු මහා ප්‍රඥාවෙන් අග්‍රේශවර වනු සාරිපපුත්ත මහරහතන් වහන්සේට ඇැබයි සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ වෙලාවේ වැඩ සිටි ඉහරල දිහාන සමාපත්තියක ඇතැම් කෙනෙක් සඳහන් කරන මේ නිරෝධ සමාපත්තිය ඇතැම් කෙනෙක් සඳහන් කන අරූප දිහානයක් කියලා අරූප දිහනවලදිත් නිරෝධ සමාපත්තියේදත් මේ වගේ හානියක් කෙනෙක් සුද්ධ කරන්න ාවට කෙනාටේ හානිය සිද්ධ පනිි නෑ කියලා අටවාවි සඳහන්න වනවා නිමවෝද්ධ සමපත්තිය වනා කොහොමත් තානයක් සිද් වෙනන කියලා දේශනාවට ොත්ත අපට පහැදිලොම් පේවන. අරූප දෙහන ගෙනත් අටවාවි සඳහන්න වනෝ යම් කිසි කෙනෙක් අරූප දොනකට හොඳින් සමවැදිලා එන්නකොට. ඉහලා මට්ට මේ සමාධයක් පවත්වනකට ඒකනගේ ජීවිතයට කිසි කෙනෙක්ට හානිියයක් කරඩු බෑ කියර. ඉතින් මෙන්න මේ වගේ සිද් ෆිල්මක් සිද්ධ වුණා. මේ සිදුවීම සිද්ධ වෙන සිදුවම සිද්ධ වෙනකටම ම මොගල්ලන මහරහතන් වහන්සේ වැඩසිටිය ඉට ටිකක් දුරින් හැබැයි මහාදුරකිනන්නේ මේ ඒවගේ මහා මුගල්ලන මහරහතන් වහසේ මහහිරදිමත් දිවමේ ත්‍රවණය එ වගේ දිවැස් නුවන මේ සියල්ල උන්හන්සේ තුර තිබුණ චඩ්ඩබි්ඥාලාවේ මහරහතන් වහන්සෙන මක් ඉර්දිෙන් අගතයන් පත්තුනි උන්වහසේ උන්හන්ස මේ සිදුහීම තමන්ගේ දිවැසින් දැකක්. බලසම්පන්න යක්ෂක් සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ හිසට ඉතාම දරුණුවිදිහිට පහරදනා ඇැබයි සාරිපපුත්ත මහරහතන් වහන්සේ භාවනා එරියව්වෙන් ඒ විදින භාවනාවතුර ඉන්නම්. මේ අරුම පුදුම සිදුහීම දෙකලා මහ මොගල්ලා නු මහරහතන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම් කළා සාරිපපුත්ත මහරතන් වහන්සේ ඒ වැඩම කරලා බොහොම සුළුවෙලාවක ඒ සමහදීෙන් නැගී සිටියා සමාධයෙන් නැගී සිටපු සාරිපපුත්ත මහරහතන් වහන්සේගින් මහ මුොගල්ලාන මහරහතන් වහන්සේ විමසා සිටිනෝ සාරිපපුෘත්යන් වහන්සේ සාරිපෘත්යන් වහන්සේ ඔබහන්සේට කොහොමද ඔබහන්සට කොහොමද අපහසුවක් නැද්දඒවෙලා විදි සාරිපුෘත්ව මහරහතන් වහන්සේ ප්‍රකාශක වවා දේශනා කරන මුදගල්ලාන මට එම විශේෂ අපහසුවක් නෑ වගේ යාන්තන් හිස පුංචි කැක්කුම් සභාවයක් නම් දෙැනනෝ චුට්ටක් විතුරමී හිස ක කියන වගේ නම් දෙනනෝ. මෙහිම ප්‍රකාශ කරපු ගමන් මහා මුගල්හන මහරහතන් වහන්සේ බොහෝම සතුටින් ප්‍රකාශ කරන්න පටන් ගතා. සාරිපපුත්ධයන් වහන්සේ සාරිපුත්්‍යයන් වහන්සේ හරිම ආස්්චරය හරිම ආස්චරය ඔබ වහන්සේ නම් පුදු මසිරිමක්. මහා බලය සම්පන්න යක්ෂික් වහන්සේ ළඟට ඇවිල්ලා ඔවහන්ේ භහාවනාවෙන් වැඩයි දෙද්දී දරුණු එදිහේ ප්‍රහාරයක් එල්ල කරා ප්‍රහාරය කොයිී තරම් බලසම්පන්නද කලක ඇන්නේ බොහොම ශක්ති සම්පන්න බලසම්පන්න රියන් හතක් කතහමාරක් වෙතරවස අපි අඩිවලින් ගත්තොත් අඩි දහයක් දොළහ ඔස හස්තිරාජයෙක්ට මේ ප්‍රහාරය එල්ල කරා නම් ඒ හස්තිරාජය එවලිම මරණයට පත්තෙනවා විශාල ශක්ති සම්පන්න පර්වතයකටේ පහර එල්ල කරන ඒ පර්වතය දෙපලු වෙලායනවා හැබැයි ඔබහන්සේ කිසීම ගහනක් නැතුව. කිසිීම අපහසුවක් නැතුව චූහටි වේදනාවක් විතරක් කෙනවා කියල කියෙනවා. සාරිපපුෘත්තියන් වහන්සේ ඔබහන්සේ කොයි තරම්න ආනුභව සම්පන්නද. කොයි තරම්න ආනු භව සම්පන්නද. සාරිපෘත්ත මහරහතන් වහන්සේගේ ගුණ මහ මුද්ගල්ලන මහරහතන් වහන්සේ වයන්න පටන් ගත්තා. ඒ වෙලා විදිේ තමන් ගැන උදම් නොවනු ඉසාරිපපුත්ත මහරහතන් වහන්සේ මුගල්ල න මහරහතන් වහන්සේට පෙරරලා ප්‍රශංසා කරන. ඔබ වහන්සේ කොයි තරම් නම් අසිර මත කොයි තරම් නම් ශ්‍රේෂ් පමන්ද මෙතන ඉන්න භෘතප විසාචය කිසිම කෙනෙක් අපිට නම් ප ඉන්නේ හැබැයි මෙතෙන්ට මහා බලසම්පන්න යක්ෂයෙක් කෙවිල්ල මට පහර දුන්න සිද්දුවීම ඒ ක්ෂයාගතියන සවිය මේ සියල්ල දකින්න තරම් ඔබේගේ දිවැස් නුවන බලවත්න්නේ මෙහෙම ප්‍රකාශ කරන්න මෙහෙම ප්‍රශංසා කරන්නේ අපේ සාරිබුත්ත මහරහතන් වහන්සේට අභිචඥාඥානය නැතුවන චඩ්ඩාභිච්නලාවේ දෙවැස්නුවන තියෙනව මහා රදීමත් මේ සියල්ල තියෙනවා සාරිපොත්ත මහරහතන් වහන්සේත් උත්සාහ කළොත් අර සියල්ල දකින්න පුරුව හැබැයි වඋහසේ උත්සාහයි ගන්න ඇතුළ තමන්ගේ සහෝදර භික්ෂය ප්‍රශංසා කරනම් එය තමයි නුවනැත්තන්ගේ ස්වභාවෙන් ඒ තමයි සැබැහැ සත්තුරෂයන්ගේ වභාවය තමන්ට උදං අනනකොට එයින් මාන්‍ය හටගෙන ආඩම්බරයට පත්තින්නේ තමන්ගේ චූටි හැකියාවම කිය කියා ඒකෙම ප්‍රශංසා බලාපොරොත්තුවෙනිනේ තමන්ගේ හැකියාවට වලා අනුන්ගේ හැකියා වරණා කරනවා මේ විදිහෙට සාරිපපුත්ත මහරහතන් වහන්සේ මොගල්ලාන මහරහතන් වහන්සේ කීත් මොගල්ලා න මහරහතන් වහසේ සාරිපපුත්්ත මහරහතන් වහන්සේගෙන් ගුණවයන්නට පටන් ගතා මෙන මේ වෙලා විද බුදුරජාණන් වහන්සේ දිවැස් ඩුවනින් දිව්‍යශ්‍රවනයෙන් මේ සියල්ල ඒයාකාරයම දෙක වදාලා එහෙම දැක්කපු අපේ තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් මෙන්න මෙවන් උදානයක් පැනනැගුණා. යස්ස සේලූපමංචිත්තම් ටිතන් නානූපකම්පතින් ගල් පර්වතයක් වගේ ශක්තිමත් සිතක් තියෙන. එවිදිට නිවනේ සිත පිහිටුවාගත්ත කෙනාගේ සිත කිසිම කරුණක් ඉදිරිහි කම්පාවෙනෙ නෑ අපි හිතමකු නිකං අපිට ම පහසුවක් ව නිත්නය ක්කත් න් නිත්නේ කවුහර කෙනෙක්ෙවලිකෙන් ඔන්න බට යෙක් පහරදුන්නකි. අපි කොයිඉතරම් කලබයනනවාද. මට මක්කාවේද මට මුණොහවේ දේ යකමට අයි පහරදීද. ගේලා කලබල ගොන්නක් එතන හටගන්න අපිට සාරිපපුත්තු මහරහතන් ව අහසටම හා බලවත් යකිෙක් පහරදිලා. උනහසර චෝටි හිතේ චෝටි හිසේ කැක්කමකතාව කිසි කලබලයක්නෑ සංසුන්. ඒ සංසුන් වනේ? සිතේතිබුණ නිශ්චල භාවය නිසා. කෙලෙස්සුන්ගෙන් මිදිල අමානිවනට පත්තුන්න ගුණය නිසා. ඉති ඒවැනි ගොුණයක් තිේනෙන උත්තමියන් ගැන ආයෙත් බුදුරජාණන් වහන්සසි දේශන කනවා. විරත්තං රජනීයේසු. ඒ උත්තමෝ කෙලෙස්වල ඇලෙන්න්නේි නෑ. රාගය ඇතිවෙදිනෑ උන්වහන්සේලා තුළ කිසිම කරුණක් නිසා. කෝප නයහනකොපතිී. කිසිම කරුණක් නිසා කිපෙන්න්නේ නෑ කේන්තිගන්නේ න බලන ඒ අකාටදම් බලන්ට මංවේ ගෙනට හම කරටනි කියල කේන්තියක් මේ එකක්වත් නෑ ඒවගේම යස්සේව යස්සේවම් භාවි තංචිත්තං කොතෝතන්දුක්කමිසති ඒ කෙනාගේ ජීවිතයේ සිත හොඳට වඩලතිේ නෑ ඒ සිත හොඳට වඩපු යොත්තමයන්ගේ සිත් තුල කවදාවත් දුකක් කටගන්නවේ ශෝකයක් කටගන්න නෑ අනේ ඇයි මට මෙහෙම කරේ එයි මට මේ වෙදිර කරදර කරන්නේ මං ොයි තරන් යහපත් ඉදිරිහින් නත්ම කිසිෙනෙට කරදරයක් නෑනේ ඇයිකට්ටේ ෙම කරදර කරන්නේ කියලා දෝෂාරෝපණයක් නෑ ඒ යක්ක්ෂණනන් කර්මාන් රූප ඇතරම මේ පහර එල්ල කරපු ගමන්ම යක්ෂා පිච්චෙනවා 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 කියල කෑගහමින් ඉප්‍රීත ජීවිතයම එ පෙල්ලම ච්චිපිච්චි චුතුුණනා එතන. ගිනිහරගෙන චුත වෙලා ගිය චුතවෙලා එහෙම මහා නිරය ඉපදුුණා අදටත් නිරසතා ඉනිර හිපදුනේ යක්ෂය නිරජීවිත අදටත් පිච්ිපිච්චි දුක්තිනු. මහා දුකට පත්තලා ඉනොකරන්න දෙයක්නෑ. ජීවිතය සංසිදවා ගන්ටු ඕන තැන අපි හිතට හිත විසින් අපිට කරන්න කියන කියන දේ කරන්න ගව ඔන්න ඔ යනතුරට අපිට පත්තෙන් වෙනවා. හිත අපේ ජීවිතය මේ හිත කියන එක අපිට හොඳකරපුකක් නෙවෙින්. බුදුරජාණන් වහසසි දේශනා කරනවා අපි සසරයද්දී වැඩිපුරම ගිහිෙල්ලා තියෙන්නේ. නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝකයේ රහතන් වහසේලා විස්තර කරවා අපි මහාගෙදර කරගෙන හිටිය නිරය. හා ගදරක කරගෙන හිටේ තිෙරිසල් ලෝකය ප්‍රීතු ලෝකයේ එහෙම කරගෙන යුන්නේ අපිට එහෙම කරගෙන යන සසරක අන්ට වනේ අපි මේ හිතටට කකරුවීම නිසා. අපිට හිත කියන එක කියෙව කරන්නට එක කියෙව කරන්ට කියලා හැබැයි අපි කල්පනා කරලා බලන්ඩුවඕනේ මේ හිතා අපිට කරන්න කියල කියන්නේ ඇත්තටම අපි කරන්නට ඕනෙ දේද නැත්තං අපි ජීවිතයේ විනාසය හැඳවන සසර ගමනට අනතුර කරන දේද කියලා. හොඳට කල්පනා කරල බලන්තෝන. එහම නැත්තන්. සිත කියන දේට කීකරු වෙලා කරන්නට ගත්තොන්. පස්සෙ පසු තැවෙන්ට වේ පසු තැවනා කියලා ඒ වෙලා වයාට කරන්නදන්නේෑ. දැන්හි නිරසතා එන් නිරේයන්ට කලින්. අනේමට මේ පහර එල්ලකරන්න නැතු ඉට තිබටක්. මං මේ වැඩේ කරන්න ඇැතු ඉන්න තිබනාා කියලා කොයිතරන් දැංශෝක කළත් එ කරපුදේ ආපස්සට ගන්නවෑ. එනිසා? සතරපායේ වැටීමේ අන්නතුර සෝතාපන්න පලේට පත්වෙනකම් ඔබබ අප අපි හැම දෙනාටම තියනම්. එනිසා මේ අනතුර මගහරින්න නම් අපි පුළුවන් තරන් ධර්මය තුළම හිත පිහිටවාගන්නටවන්. අපේ හිත ධර්මය තුළ පිහිටපි එකක් නෙවෙයි. ධර්මය තුළ පිහිටපුහතක් බවට පත්වෙෙන්නේ සද්දහන් සාටි බාට පත් වෙලා දම අනුසාරි පවට පත් වෙලා මාර්ගවල අබෝධයක් කරය කරා ගිය කෙනා ගිහිත තමයි ධර්මය තුළ පිහිටපු. ඒ එකෙනට අනුතුරක් වෙන්නේ හැබැයි අපිසාහම ධර්මය හෙසරෙනයි. වන්දුරෙක් එකක තැන්වල දුව නොෝගේ මේ හිතා අපි එකේ කරමුණවල ගිනිය නවා අපිට එකේකව කරන්න කියනවා අපිට එකේක දේවලට අප පොල බවනවා. ඊට අනුව හිත මෙහිව්ව අපිට ඇන්නම වෙන්න සතරාපායි. එනිසා ඒත හොඳට මෙහෙවන්න කල්පනා කරන්න මේ හිත වන්දුරෙක් මෙල්ද කරනවට ොඩා මාර්වෙඩක් ල්ෙක් මෙල්ලකන්න නොට නමාරුදයක්. එනිසාඒ හත මෙල්ල කරගන්න.ඒ මෙල්ලකරොත් බුද්දශාසරයෙන් ලැබිල තියෙන වෙලාවේ මනුස ජවිතය ලැබිලතියෙන වෙල්ලාවෙේ ජීවිතය සැබැහැම යහපතුඋදදාකරගන්න අපි හැමෝට අවස්ථාවදාවේ ඒ සඳහාමය දහම් මනිශවාසනාව අපි හැමෝට ම ප්‍රකාරවී. ඉතින් ඒ උපකාරයෙන් ධර්මය හෙසිරල්ලා යහප තුදාකරගන්න අප සිරද්ධනාට වාසනාවතාාවත්වා. සාදුසාධසාදුව යනෝදනා වද දවසේදී අරුනෝදී සඳම් සිතුල්ල දේශනම් සඳහා බැතිබර දායකත්වය එකතු කරමින් ධර්මදානු මේ පුුණ්්‍ය ධර්මයෙන් රැස් කර ගන්නේ දෙසැම්බර් මාසෙ තිස්වන දින මේ පරලෝවගහිල්ල මාසුත්තුනක් පෙරෙන බ නන්දවතිමනියන්ට පුුණ්‍යන්මෝදනා කිරීම පිණිසත් යගමිය පරලෝගිය AG ධර්මෝදස පියනට ුණියන් ෝදනා කිරීම පිණිසත් පිනත් නෑනාකාන්ති මහත්ම විසින් නඳදවාසේද රැස්කර ගන්නට ෙදන සේලූ බො දර්ම පින්නත් මහත් මේගේ පිනස් සෙලු දෙනාගෙම ස්්ට කාමී හිතකාමේ සිල දෙවරුන්ට සක්දයවදුන සතරන් දෙෙරුන් සල්පති දෙවරුන් ැතුළු සිලු දෙවරන්ට සිල ්‍රහම රාජන්ටන් මෝදංගෙත්වා සිරු දෙවියන් බුන් සැපේෙන් සැපේට පත්තිෙත්වා දෙවන්ගේ ධාර්මි කර කවුණු මේ පින්න සිල නාවිත සලසේවා සිල දෙවියන්ට සිිල ්‍රහම රජයන්ටත් උතුම් චතුරාරි සත්‍ය ධාර්මය. අවබෝධ කර ගැනීම පිණිසම මේ සිලිපණි ධර්මයන් ඒකාන්තෙම හේතුපකා ආර විත්වා සාදුසාධසාදු එවගේ ලැස්කර ගන්නට ඒ දනු සේලුම්පි ධර්මයන් අපට මේ දහම්මග කියයා දුන්නු අපේ ගුර දේවත්තම් පරම්පෝජනය පිනත් ලොක සාමීන් වහන්සට අන මෝදන් එත්වා අපගේ පිනත් ලොක සාමන් වහන්සේ නිදුක්ක්‍යත්තා නීරෝගයත්තාසුව පත් එත්වා දීර්ගාශලත්තා උතුම් ධර්මා බෝධය පිණිසම මේ සිප ධර්මය ඒ කාන්තේම හේතුපකාර විත්වා. සාදුසාදුසාදු මහන වසිර ලෝක වී සිල්ගුල දම් ආරක්ෂාරන පිළිවෙත් හදන සලම වාමන් වහන්සරට නගාරකමන්වරට පැද පේශිද්දූ පුතුන්ට මීසිලි පොනි ධර්මයන් ොදන්න්නත්වා නිදුක් නීරෝගේ සුපදභාවය පිණිස කරන්න අවශා සනිකටය සර ප්‍රකාරීමම සාර්ථකෙන් පිණිස උතුම් ධර්මාබෝධය පිස මීසිල පොනනි ධර්මයන් ඒ කාන්තයම හේතුපකාර විත්වා. සාධසාසා. විශේෂම මීට මාසත් වනකට පෙර, දෙදහසසතුන වර්ශෂයේති සැම්බර්තිස් වන දින මී පරලග. පී නන්දාවති මේහිනිියන්ටම මේ සිල්පනනි ධර්මයන ෝදගෙත්වා ඒවගේ මී පරල්ලවගිය ඒ ජී ධර්මදාස පියානන්ට එදායකතේ දරු අයනාකාති මත්මය නම මේ පල්ල නට යදනු ඥාති හිතිතුරු සියලහ දෙදනාට මේ සිල්පන ධර්මන මෝදංගෙත්වවා ඒ සිලු දෙනාගගේ පරලු ජී විත සැපවත් එෙත්වා සූපත්යෙත්වා. සුගති රැකවරන්න සැලසේවා සංසාහරදකින් අත් මිදීම පිණිස මේ සිලුප්‍ය ධර්මය ඒකාන්තීම ඒතුපකාර විත්වා. සාධසාධසාදු. ඒවගේ මදවසේද ධර්මදානේ පන ධර්මයෙන් රැස්කරගත. යිනා කාන්ත මහත්මයටට පවුලේසිල් දෙනට ඥාති හිතමිතුර සේලුදනට ිල ප ධර්මය ොද ත්වා. සිරදනා අනිදුක්කෙත්වා නීරෝගෙත්තුවා අ සොපත් එත්වා කායික මානසික පීඩා අදරුව ෙත්වා යික සවුවෙන් මානසික සුවයෙන් සුව පත් ාාවවිට පත් එෙත්වා සිලු දෙනා කරන්න සිල් ධර්මිකටය සරප්‍රකාරීමම සාර්ථකෙත්වා. සිරදධනාගේම සිලිය හස්සතු පැතුම් යාකාර මි් සිද්ධ ත්වා සිරදධනාටම ස්‍රදධහ සීල රො තක ප්‍රඥයන් සක ධර්මයන්දයන කරමින් ෞවත බදශාස නේදීමමතුම් චතරාර්යි සති ධර්මයන් අවබෝධ කරගැනින් පිණස මේ සලු පනිිධර්මයන් ඒ කාන්තයම හේතුපකාර විත්වා. සහදු සහධ ස ශ්‍රදධාරප නසේ ධර්මේශ්‍රණනයක ලබද සේලුදනට ්‍රද්ධහ ලක්කර කරමට ලැන්හි සල්මුදනාට ඒවගේ ශ්‍රද්ධ මාසික ධර්මදානසාමාජක සසාජිමන් සේලු මුදනට මිසිල් පපනනි ධර්මන මොදගෙත්වා සිරු දෙනා නිදුක්කෙත්වා නීරෝගයත්වා සෝපත්යෙත්වා. උතුම් ධර්මාාව වබෝධය පිණිස සියලු හපතු දාවින් පිණස මීසිල්පොන ධර්මයන් ඒකාන්තේෙම හේතුපකාර විත්වා. சாது 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 சிருதினாட்டம் திருவன் சரனாய் நம்முத்தாய்